උත්සාහ කරමින් ඉන්නවා මේ අරගලයේ විවිධ ආකාරයෙන් මොට කරන්න. ආණ්ඩු මුලින් උත්සාහ කරා මේ අරගලයේ නොසලකාය. ඩෝන්ට් කෙයාර් කීටි ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ උත්සාහ කරා මේ අරගලයේ බියවද්දන්. අම්මලා තාත්තලාට කිව්වා දරුවෝ පරිස්සම් කරගන්න කියලා. මේකට අවලාද මඩ ගන්න පටන් ගත්තා තමන්ගේ ඔය හිංචියෝ දාලා. ඊට පස්සේ උත්සාහ කරා මේකට ජාතිවාදී පරණවා. ඒ ඔක්කොම උත්සාහ කළා සාතු වුණාම දැන් ලෑස්ති වෙනවා අර කොක්කෙන් බැරනම් කෙක්කෙන් වගේ සාකච්ඡා කරන්න කියලා. අපි කියන්නේ ආණ්ඩුවට මේ අරගලයේ නියැලෙන කායකවත් ආණ්ඩුවට සාකච්ඡා කළ කරන්න පුළුවන් දෙයක් නැහැ. සටන් බිමේ ඉන්නේ ඔයගොල්ලන්ගේ පාර්ලිමේන්තුවේ ඔයගොල්ලන්ගේ පක්ෂවල ඉන්න ජාති මිනිස්සු නෙවෙයි. මේ සටන් බිමේ ඉන්නේ අවංකව අරගලට ආපු මිනිස්සු. ජනාධිපතිවරු ඉවත් වෙනතුරු මේ සටන මොනම හේතුවක් නිසාවත් අපි නතර කරන්නේ නැහැ, නතර වෙන්න දෙන්නෙත් නැහැ. අපි ජාතික ජන බලවේගය ඇටියට තීන්දුව කරලා තිනවා මේ සටනට නව ජවයක් දෙන්න. මේ මාසේ 17 18 19 කියන දවස් තුනේ දෙවැන්ත පාගමනක් යොදාගෙන තියෙනවා. මේ පාගමන පටන් ගන්නවා කළුතු දිස්ත්‍රික්කයේ බේරුවල නගරෙන් 17 උදේ 9ට කොළඹ දක්වා මේ පාගමන එනකොට අපි විශ්වාස කරනවා අපේ රටේ ඉතිහාසයේ එකතු වෙච්ච විශාලම ජන කණ්ඩායමක් එකතු කරන්න පුළුවන් කියලා. මේ අරගලේ ජයග්‍රහය ලෙස නිමා කරන්න පුළුවන් ජනතා බලයක් බවට පත් කිරීමට අපි ලෑස්ති. ඕල්පේස්කේ තියෙන අරගලය නිර්පාක්ෂික අරගලයක් කියලා නම් කරලා තියෙනවා. නිර්දේශ පාලනය කරලා තියෙන විදිහක් නැහැ. මොකද ප්‍රශ්නේ දේශපාලනිකයි උත්තරේ දේශපාලනිකයි නිසා අරගලයේ දේශපාලනිකයි පැහැදිලිවම මේ අරගලයට දේශපාලනික මඟ පෙන්වීම කරන්න. මේ අරගලයේ හුදකලා නොවී රැකගන්න මේ අරගලයේ ජයග්‍රහණයෙන් කෙලවර කිරීම සඳහා වෙච්ච මැදිහත් වීම කරන්න ජාතික ජන බලවේගය ලෑස්ති. නෑ, ඇත්තටම අපි ජාතික ජන බලවේගය මේ අරගල නිර්පාක්ෂික අරගලයක් කියලා නම් කරලා නැහැ. අපි දැක්ක සමහර අය මේක නිර්දේශ පාලන කියලා කියන උත්සාහ කරන. නමුත් අපි හොඳටම දන්නවා නිර්දේශ පාලන කරගල තියෙන විදිහක් නැහැ. මොකද ප්‍රශ්නේ දේශපාලනිකයි උත්තරේ දේශපාලනිකයි නිසා අරගලේ දේශපාලනිකයි. තව සමහර අය මේක නිර්පාක්ෂික කියලා කිව්වා. නිර්පාක්ෂික කියන එකට අපි විරුද්ධත්වයක් නැහැ. ඒක අපි කියපු එකක් නෙවෙයි. නමුත් අපි විරුද්ධ නැහැ. මොකද මේ අරගලය තුළ දේශපාලන පක්ෂවලට සම්බන්ධය ඉන්නවා. අපි ගත්තොත් අපේ සමාජවාදී කලා සංගමයේ සහෝදර සහෝදරියෝ එතන ඉන්නවා, අපේ තරුණ සංගමයේ අය ඉන්නවා, කාන්ත සංගමවල අය ඉන්නවා, අපේ ගුරු සංගම්, අපේ වෘත් සමිතිය එතනට ගිහිල්ලා අපි කවුරුත් එතන ඉන්නවා. නමුත් ඒ අතර විවිධ පක්ෂවල ඡන්දීපු අය ඉන්නවා, තාමත් තීන්දුවක් ගත්තේ නැති අය ඉන්නත් පුළුවන් නිසා මේ වගේ අරගලයකට එක පක්ෂයක ලේබල් එකක් ගන්න එක ඒ අරගලයේ පුළුල් කර ගැනීමට බාධාවක් වෙන පුළුවන්කම නිසා අපිට ඕන කමක් නැහැ ඒක අර ලේබල් කරගන්න මේ අරගලය. නමුත් මේ අරගලයට හැමෝම ඉන්නවා. නමුත් අපි විශ්වාස කරන මේක මොකද්ද, මේ අරගලේ දිනන්න නම් ඒ අරගලේ දිනන්න වෙන්නේ අපිට කිසියම් ඉලක්කයක් කරා යන්න ඕන. ඒකට දේශපාලන නායකත්වයක් අවශ්‍ය වෙනවා. ඉතා පැහැදිලි, නිරවුල්, ඒ වගේම විශ්වාස කළ හැකි. ඉතින් අන්නේ නායකත්වයේ අවශ්‍ය වෙලාවට ඒ නායක සපයන්න අපිට පුළුවන්කමක් තියෙනවා.